अभ्यास अभी अमार पुनरीक्षण अभ्यास मुकुद कथाकर पुनरीक्षण अभ्यास अक्षर प्रस्तार अभ्यास बल मनोदारी उत्तर तुना ඉරාණ මෙතනින් ලැබෙන පටිපාටිගත යුගල x බිංදුවේදී y බිංදුවයි මෙතනින් ලැබෙන පටිපාටිගත යුගල x එකේදී y 3යි ඉරාණ මෙතනින් ලැබෙන්නේ x 2ක් වෙද්දී y 6යි ඔය ටික හරිනම් හරි දාගන්න අඩුපාඩු තියනවා නම් හදාගන්න दानुणे हाथ एक्सल आ गया रीना तुने दी रीना देखे दी रीना एके दी बिंदे दी एके दी देखे दी तुने दी वाई वाला भी हुआ ना इतने में वाई समान अगेन में देखा ही एक्स दान तुने टर ये ना देखा एक्स दान तुने आगे तमाम हुआ अगर नो एक तमाम वाई तो समान बारंदर देखा गुना किरी में एक्सल वाटर रीना तुना आ दे उत्तरे दाना तुना हाथ
බලන්න දෙක දෙක වැඩි වෙවි තියෙන්නේ එහෙනම් xn වලට 3 ආදිස් කරනවා 2 වලත් 3 6 ගන්න 3 6යි 3යි 9ක් කියලා එහෙනම් පටිපාටි ගතින් බල මෙතනින් ලැබෙන්නේ ඍණ 3 ඍණ 3 මෙතනින් ලැබෙන්නේ ඍණ 2 ඍණ 1 මෙතනින් ලැබෙන්නේ ඍණ 1 1 මෙතනින් ලැබෙන්නේ බිම්වේ 3 මෙතනින් ලැබෙන්නේ 1 5 මෙතන අගය 2 වෙද්දි 4 මෙතනින් ලැබෙන අගය 3 9 බලන්න අනුපාත තියෙනවා නම් හදා ගන්න ඉවරද ඉවරයිද ලියලා ඊළඟට යන්න රයිට් මම ඊළඟට අගේ පහක් තියෙනවා x වල අගය ඍණ 6ක් වෙද්දි හොයන්න ඕනේ ඍණ 3න් පංගුවයි x ඍණ 2 හොඳයි බලමු x වල අගය ඍණ 6ක් වෙද්දි ඉස්සරෝම ආදේශ කරලා බලමු ඍණ 3න් එක ගුණ කිරීම ඍණ 6 ඍණ 2 දැන් ඔය 3යි 6යි 3න් කපන්න පුළුවන් 3න් බෙදන්න පුළුවන් 3ට 3 1යි 6ට 3 2යි කියන ඍණාගයක් ඍණාගයේ ධන 1 වරක් 2 2ක් ධන 2යි ඍණ 2යි සුළුනා උත්තරේ මොකක්ද වෙන්න ඕනේ බිංදුවයි කියලා එන්නේ වයින්දලා ඔන්න x ඍණ 6ේදී y බිංදුව ඊළඟ x ඍණ 3ේදී වෙන වෙනම ආදේශ කරලා ගත්තත් කමක් නැහැ මේවා එතකොට බිට වඩා ටිකක් ඉර වැඩියෙන් යනවා ඍණ 3 ඍණ 2යි 3ට 3 1යි 3ට 3 1යි ඍණාගයක් ඍණාගයෙන් ධන 1 වරක් ටික 1 ඍණ 2 ධන 1යි ඍණ 2යි සූරා උත්තරේදී ඍණ 1යි කියලා ඊළඟට බිංදුව ආදේශ කරලා තියෙනවා बिंदु आदेश करो ऋण तुड़ने का गुण क्रीम बिंदु ऋण देख तुड़ने का बिंदु गुण करो बिंदु आगे बिंदु ऋण बिंदु है मैंने मैं बिंदु और लाख लाख में बिंदु ऋण देख क्या ना आगे ऋण देखा यार एक समान है तूने भी ना बोला ऋण तुड़ने का गुण क्रीम एक से नोट तूने ऋण देख තුනයි තුනයි තුනෙන් කැපෙනවා තුනට තුනේ එකයි තුනට තුනේ එකයි ඍණ ලකුණක් දාන ලකුණේ ඍණ එකයි ඍණ දෙකයි ඔක්කොම ඍණ තුනක් ඊළඟ අන්තිම එක x = 6 වෙනවා ඍණ තුනෙන් එක ගුණ කිරීම x නට ආදේශ කරන්නේ 6 ඍණ දෙක තුනට තුනේ එකයි 6ට තුනේ දෙකයි ඍණ ලකුණක් දාන ලකුණේ ඍණ 1 2 2 ඍණ දෙක ඍණ දෙක කියන්නේ ඔක්කොම ඍණ හතර නම් आगे आर्टिकल पार्टी पार्टी का तो इनका लाभ तो दिया लेता है आपको रीना हाय बिंदु वर इलाट रीना तो डे रीने का इलाट का बिंदु ये रीना देखा इलाट का तूने रीना तूने अंतिम एक का हाय रीना आता आगे हम देखा था ना कमा वाली का आरे दांड वाराहना ताली का आरे मतलब बाबू आपकी निर्माता थी මේ විදිහට ඕනනම් ඔයාලට මේ පුළුවන් වගුවක් විදිහට පොදු කරගන්නත් ඒ වගේ සම්පූර්ණ කරගන්න අඩුපාඩු තියන අය
හොඳයි එහෙනම් ඊළඟට යමු 10 දෙනෙක් විතර තමයි ඕකේ කියලා යන්න දෙන්නේ හරි ඊළඟට 20යි 2 අභ්‍යාසය 20යි 2 අභ්‍යාසය पालवनी के दीना प्रस्तार कीपैक कैलर बीमा की रेखा वक्ती है ना ये रेखा एल एक की है ना जहाँ मेरे की रेखा वक्त कैलर तीनों ये रेखा एल एक की है ना इलान कर मैं है डी रेखा वाई मैं है डी रेखा मेकर एल हाथर मेकर एल टू ना y अक्षय x अक्षय तो दे समीकरण दीला තියෙනවා මෙහෙම y සමානයි 3 x එකක් දෙවැනි එක y සමානයි 2 x y දන 2 x 0යි ඊළඟට තුන්වැනි එක 2 y ඍණ x 0යි හතරවැනි එක y සමාන y දන 2 3 x සමානයි 0 දැන් ගන්න මෙහි දැක්වෙන සිතේ සිතයන් නිරූපණය කරන ප්‍රස්තාර l1 l2 l3 l4 අතුරින් තෝරා ලියන්න එතකොට මෙහි දැක්වෙන සිතයන් නිරූපණය කරන ප්‍රස්තාරය ඔව් ඒ කියන්නේ y සමානයි 3 x නිරූපණය වෙන්නේ කෝකෙන්ද කියලා තෝරලා ලියන්න කියලා කියන්නේ එතකොට අපි ඉගෙන ගත්ත දේවල් මෙතන යොදා ගන්න වෙනවා මේ සියලුම ප්‍රස්තාර මෙන්න මේ මූල ලක්ෂය හරහා ගමන් කරලා සියලුම ප්‍රස්තාර මූල ලක්ෂය හරහා යනවා කියන්නේ සියලුම ප්‍රස්තාර y සමාන mx ආකාරයව විය යුතුයි එතකොට අපි දන්නවා පිළියා ගත්තා m ළඟය m විශාලයි බිඳුව නම් මේ කියන්නේ ධන නම් හරි m විශාලයි බිඳුව නම් ප්‍රස්තාරයේ හැඩේ මේ හැඩේ නැක්මක් තියෙන කියලා අපි කියනවා හරි x වැඩි වෙද්දී x කණ්ඩාංකේ වැඩි වෙද්දී y වැඩි වෙලා නැක්මක් මේ m ළඟේ කුඩයි බිඳුව නම් m වලට ඍණ උත්තරයක් එනවා නම් x වැඩි වෙනකොට y අඩු වෙනවා එතකොට අපි කියන්නේ බැස්මක් මේ නැක්ම බැස්ම දැක්වෙන අගයට අපි කියන අනුක්‍රමණය කියන එතකොට එහෙනම් මෙන්න මේ හැදී නැක්වල් තියෙන මේ වගේ ධන අනුක්‍රමණයක් කියන්නේ m වලට ධන උත්තරයක්. ඒ අගය y සමානයි භාගයයි x y සමාන 2 x y සමාන 3 x ඔය වගේ ක්‍රමක්‍රමී වැඩි වෙනවා. m ළඟේ වැඩි වෙද්දී නැක්වත් වැඩි වෙනවා. එතකොට m ළඟේ අඩු වෙද්දී මේ බැස්ම ලැබෙන්නේ ඒ කියන්නේ m වල උත්තරේ ඍණ උත්තරයක් කියන්නේ පළවෙනි සමීකරණය නම් ප්‍රශ්නයක් නැහැ තියෙන්නේ y සමාන mx ආකාරයෙන්මයි දෙවැනි එක y සමාන mx ආකාරයෙන් නෙමෙයි තුවා ඔක්කොම තියෙන්නේ එහෙනම් අපි පළවෙනි ශ්‍රිතය නැත්තම් මේ ඛණ්ඩාංක දෙක අතර සම්බන්ධයට තමයි අපි ශ්‍රිතයක් කියන්නේ x ඛණ්ඩාංකය y ඛණ්ඩාංක අතර සම්බන්ධය පළවෙනි එක ප්‍රශ්නයක් නැහැ y සමාන 3x ම තිබ්බා ඊට පස්සේ මේක ගැලපෙන්නේ l එකටද l දෙකටද l තුනටද කියලා අපි හොයමු දෙවැනි ප්‍රස්තාරයේ y යුක්ත කර ගන්න වෙනවා y දන 2x බිඳුවයි y සමානයි එහෙනම් දන 2x සමාන ලකුණ අනිත් පැත්ත ඍණ 2x දැන් පුතේ මේකේ m ළඟේ ඍණ උත්තරයක් එහෙනම් මේක ගැලපෙන්නේ බැස්මක් තියෙන එකට ඊළඟ තුන්වෙනි එක 2y ඍණ x සමානයි බිඳුව දැන් y යුක්ත කරගත්තොත් 2y මේ පැත්තේ තියෙනවා ඍණ x අනිත් පැත්තට ධන x සම්පූර්ණ එක දෙකෙන් බෙදාගෙන ගියොත් මෙතන එන්නේ 1x කියන එකනේ 2y දෙකෙන් y මෙතන එන්නේ භාගයයි x කියලා නැත්නම් x වෙලින 2y කියලා. එහෙනම් ඒකේ අනුක්‍රමණය ධන හැබැයි නැක්ම අඩුයි. භාග දෙකෙන් එක තියෙන නිසා. ඊළඟ එක බලමු අපි.
හතරවෙනි සමීකරණය y දන 2න් 3යි x සමානයි 0යි කියලා තියෙනවා. එහෙනම් ළමයි දන 2න් 3 සමාන ලකුණ රාඩි පැත්ත ඍණ 2න් 3යි x වෙනවා. එහෙනම් ඊතර තියෙන්නේ ඍණ අනුක්‍රමණයක්. ඒ කියන්නේ බැස්මක් තියෙනවා. හරි. බලමු දැන් ගැළපෙන සමීකරණ තෝරලා. මේකට ගැළපෙන සමීකරණේ තෝරමු අපි. හරි. අනුක්‍රමණය දන. එහෙනම් නැක්මක්. හැබැයි නැක්මක් තියෙන ප්‍රස්ථාර දෙකක් තියෙනවා. L1 L2. මේකේ නැක්මට වඩා මේකේ නැක්ම වැඩි. එහෙනම් බලන්න මෙන්න මේ සමීකරණ දෙක බලපුවාම y = 3x එකක් y = / x නැක්මක් තියෙන්නේ මේකේ. අඩු නැක්මක් තියෙන්නේ y = / x. එහෙනම් මේකට තමයි ගැලපෙන්නේ L1. මේකට එහෙනම් ගැලපෙන්නේ L2. ඊළඟට බලමු මේ සමීකරණ දෙක. එකක් y = ඍණ 2x. අනිත් එක y = ඍණ 2න් 3යි x. ඍණ 2න් 3 කියන්නේ ඍණ 1මාරක්. මෙතන තියෙන ඍණ 2ක්. එහෙනම් ඍණ 1මාර කියන අගයට ගැලපෙන ප්‍රස්ථාරය L4, ඍණ 2යි x ගැලපෙන ප්‍රස්ථාරය L3. එහෙනම් මේකට ගැලපෙන ප්‍රස්ථාරය L3. කණ්ඩාංක අතර සම්බන්ධතාවය ගැන හිතුවොත් x කණ්ඩාංකයේ ඍණ 1ක් වෙද්දී මේ සමීකරණයට අනුව x කණ්ඩාංකයේ ඍණ 1ක් වෙද්දී ඍණ 1වරක් ධන 2 ධන 2ක් වෙනවා. x ඍණ 1ක් වෙද්දී මේකේ ධන 2ක් වෙනවා. මේකේ වෙන්නේ x ඍණ 1ක් වෙද්දී ධන 1මාරයි. එහෙනම් අන්න පල්ලෙහයින් තියෙන වෙන ප්‍රස්ථාරයක කියන එක එහෙම හිතන්නත් පුළුවන්. එක ලක්ෂයක් ආදේශ කරනවා. හොඳයි. එතකොට මේ විදිහට එම්මලගේ ධන වේලා වැඩි වෙන්න ප්‍රස්ථාරණය හැමෙන්නේ. එම්මලගේ ඍණ වේලා වැඩි වෙන්න ප්‍රස්ථාරණය හැමෙන්නේ. එතකොට එම්මලගේ ඍණ 1මාර මේකට ගැලපෙනවා. ඍණ 2 ඊට වඩා සංඛ්‍යාත්මක සංගුණකේ ලකුණ අතහැරියොත් 1මාරට වඩා 2 වැඩි. හැබැයි ඍණනේ. එතකොට අන්න වැඩි බැස්මක් විතර එනවා. හොඳයි. මෙන්න මේ ප්‍රවේශ සමීකරණ අඳුරගන්න ඕන. එහෙනම් මේකට ගැලපෙන සමීකරණය තමයි හොඳයි ඉවර ඇති. ඉවර නැත්තම් පොඩ්ඩක් ඉන්න කියලා දැන් මම තාන්න අහන්න යන්නේ. සිංගලෙන් ගන්න බැරි නම් වේට් වයිල් යූ කියලා ගන්න. චුට්ටක් ඉන්නකෝ කියලා. හරි ඉවරයි නේ. හොඳයි නම් බලන්න මෙහෙම අපි සමීකරණයක් ගමු y = 2y x ධන 3 කියලා. මේකේ අපි x ට අගය දුන්නොත් 1. දැන් මනෝමය සුළු කරන්න යමු. x ට 1 කියලා අගය දුන්නොත් දෙවරක් එක 2යි 3ක් එක 3ම 5යි. y ට ලැබෙනවා අගයක් 5. x ට 2 දුන්නොත් දෙවරක් දෙක 4යි 3යි 7යි. y ට ලැබෙනවා අගය 7. x 3ක් කියලා දුන්නොත් දෙවරක් 3 6යි 3යි 9යි වයිට ලැබෙනවා වගේ 9යි. ඉබරක් දෙයි x ට අගයන් දෙtti ඊට අදාළ අගය තමයි වයිට ලැබෙන්නේ. ඒක x තමයි අපි කැමති අගයන් දෙන්න පුළුවන්. ඒ කැමති අගයන් දෙන්න පුළුවන් අකුරට මෙතන නම් x ට අපි කියනවා ස්වායක්ත විචලනය කියලා. ස්වායක්ත විචලනය x දෙන අගය මත මෙයාට දෙන අගය මත තමයි මෙයා රඳාපවතින. මෙයා මත මෙයා රඳාපවතින. ඒ හින්දා මෙයාට කියනවා පරායත්ත විචලනය.
ටිකක් වැඩි දැනුමක් මේ කියන්නේ මෙයාට තමයි කැමති කැමති අගයන් දෙන්නේ කැමති කැමති අගයන් ගන්න පුළුවන් මෙයා සෝයාක් තියා මෙයා දෙන අගේ මත තමයි මෙයාට අගේ ලැබෙන්නේ එතකොට එයා පරායක් තියා එතකොට මෙන්න මේ වචනේ පැහැදිලි කරන්න හදිවි මම ශ්‍රිතය දැන් ওই පාඩමේ ශ්‍රිතය කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා මෙන්න මේ වගේ ස්වායත්ත විචල්ලි පරායත්ත විචල්ලියට සම්බන්ධ කරන ගණිතමය කොන්දේසීර තමයි ශ්‍රිතයක් කියන්නේ අපි ඔක වාට ඉතර ගැඹුරින් ඕනේ විචල්ලි දෙක අතර සම්බන්ධතාවයට තමයි අපි මොකක් කියලා කියන්නේ ශ්‍රිතය කියන වචනේ පාවිච්චි කරන්නේ ශ්‍රිතය කියන වචනයෙන් සම්බන්ධ කරලා තියෙන නිසා තමයි එන කිව්වේ. එතකොට මේක මොකක් හරි දෙයක් වෙන්න පුළුවන් විචල්යක් පවතින දෙයක් ඕනෙම දෙයක්. ඒ අනුව මේ විචල්ය. හොඳයි බලමු ඊළඟට දෙවනි ප්‍රශ්නයේ උත්තරේ කතා කරලා එක් දිනක සිංගප්පූරු ඩොලරයක මිල අපි දන්නවා විනිමය අනුපාතිකය ඒ කියන්නේ විදේශ මුදල් ඒකකයකට ගෙවන ශ්‍රී ලංකා මුදල් ප්‍රමාණය දැක් අතර අනුපාතය අපි ඒකට විනිමය අනුපාතිකය කියලා කියන්නේ මේ අනුව ශ්‍රී ලංකා රුපියල් 100ක් විය සිංගප්පූරු ඩොලර් එක්ස් ප්‍රමාණය එක්ස් ලෙස ද ඊට අනුරූප ශ්‍රී ලංකා රුපියල් ප්‍රමාණය වයි ලෙසද ගත් විට වයි සමානයි 100x හරිනේ වයි කියන රුපියල් ගාන සමාන වෙන්නේ x කියන්නේ ඩොලර් ගාන 100 ගුණ කරපුවාම විදිහ 100x කියන්නේ තේරුම ඒක එහෙනම් සිංගප්පූරු ඩොලර් එකක් රුපියල් x වෙනකොට 1 දැම්මොත් y වෙනකොට 100 එනවා x වෙනකොට 2 දැම්මොත් y වෙනකොට 200 එහෙනම් ඩොලර් රුපියල් කරන්න මේ සම්බන්ධතාවයේ නැත්තම් මේ ශ්‍රිතය පාවිච්චි කරන්න පුළුවන් අන්න මේ ශ්‍රිතයක් තියෙන්නේ මේකට ආගෙන එනකොට මේ ගැමිය ලැබෙනවා දැන් අහනවා ඉහත සිතේ ප්‍රස්ථාර ඇඳීම සඳහා සුසු අගේ වගුවක් පිළියෙල කරන්න x ගන්න කියනවා 1 2 3 4 අගයක්. ඒ මොකද රුපියල් ගාන සිංගප්පූරු ඩොලර් ගාන ඍණ අගයන් අපිට අදාළ වෙන්නේ නැහැ නේ. ඒ නිසා තමයි කාඩ් 100 තලයේ පළවෙනි වෘත්තපාදකයේ ධන කොටස විතරක් අරන් තියෙන්නේ. ඒක x සමානයි 1 වෙද්දි 2 වෙද්දි 3 වෙද්දි 4 වෙද්දි 100x තමයි හොයන්න තියෙන්නේ. ඒක තමයි y සමාන වෙන්නේ. 100 ගුණ කිරීම 1යි ඒ කියන්නේ 100යි 100 ගුණ කිරීම 2යි ඒ කියන්නේ 200යි 100 ගුණ කිරීම 3යි ඒ කියන්නේ 300යි 100 ගුණ කිරීම 4යි ඒ කියන්නේ 400යි දැන් පුතේ ප්‍රස්ථාරය අඳින්න ලකුණු කරන්න ඕනේ 1 100 2 200 3 300 ඒ විදිහටයි අඳින්න කියන්නේ ඒ සිදී ප්‍රස්ථාරය ඇඳ දක්වන්න එතකොට අපිට පුළුවන් මේ හරි නදින්න x के आगे एक देख තුන හතර උත්තරයි දැනට ඕනේ. ඉතින් වයි කියන්නේ 100 200 300 400 කොයි විදිහට එන්නේ. මේක ටිකක් ලොකුවට අඳින්න වෙයි බෝඩ් එකේ පොඩි ඉත ප්‍රශ්නයක් තියෙනවා. බලමු ඇඳලා දැන් අඳින්න ලේසි රුපියල් බිංදුවක් කියන්නේ ඩොලර් බිංදුවයි. එන්නේ බිංදුව ලක්ෂය මේකේ නැහැ. 1 100. 2 200. 3 300. 4 400. යා කරපුවා ප්‍රස්ථාර අඳින කරා ඉතර දෙයක් නෙමෙයි. අඳින්න ඇති ප්‍රස්ථාර. ඊළඟට ඉහත ඇඳි ප්‍රස්ථාරය ඇසුරින් ඉහත ඇඳි ප්‍රස්ථාරය ඇසුරින් සිංගප්පූරු ඩොලර් 4.5ක වටිනාකම රුපියල් වලින් ඩොලර් 4.5ක එනම් තා පොල්ඩක් මේ ඉස්සරහට යන්න වෙනවා පහ මේකත් එකක් උඩට යන්න වෙනවා එතකොට එන්නේ එතන 5
डॉलर हाथराय पहा डॉलर हाथराय पहे मी සම්බන්තාවයට ගැලපෙන ලක්ෂ තියෙන්නේ මේ වේකාව මත. මේ වේකාව හම්බෙන්නට නම් වෙනවා. එතන ඉඳලා මේ පැත්තට ඇඳලා බලනවා කීයද කියලා. එතකොට ඩොලර් 4.5ක් කියන්නේ රුපියල් වලින් කීයක් දෙන්න ඕන 450. එහෙනම් දෙවැනි කොටසට උත්තරේ. පළවෙනි එක මේ දෙවැනි එක ප්‍රස්තාරයෙන්ද තුන්වෙනි කොටසට උත්තරේ රුපියල් 450. सिंगापुर डॉलर को प्रस्तार देशीय पनाहांगीय पनाह अनुरूप डॉलर गान मेतनी डॉलर गान रुपया संबंधता संबंधता देशीय पनाह प्रमुखा दे डॉलर देखा है संपाए मेरे तो मेरे को तो हाथर है डॉलर देखा है संपाए सिंगापुर डॉलर देखा है संपाए पालंडर हर मेसी में वा अड़कोंड की ना सांपूर कर गाने पूंछे लावा देना संपूर्ण कर लो පාස ප්‍රකාශ අතරේ නිවැරදි ප්‍රකාශ ඉදිරියෙන් හරි ලකුණද වැරදි ප්‍රකාශ ඉදිරියෙන් කතර ලකුණද යොදන්න. පළවෙනි එක වයිසමාන mx ආකාර දෙක mm ලකුණ මගින් රේඛාවේ දිශාව. පැහැදිලිද ඒක? අපි දන්නවා මෙන්න මේ හැඩයේ ප්‍රස්තාරවල mm ලාගේ විශාලයි බිඳුවයි. මේ හැඩයේ ප්‍රස්තාරවල mm ලාගේ කුඩායි බිඳුවයි. එම්මලාගේ විශාලයි බිඳුව කියන්නේ බණ කියන එක. මේකෙන් කියවෙන්නේ එම්මලාගේ කුඩායි බිඳුව කියන්නේ ඍණාගයක් කියන්නේ. එහෙනම් දිශාව තීරණය වෙනවද නැද්ද? තීරණය වෙනවා. ඒ අනුව පළවෙනි එකට හරිනු. පොම්මෙලි ගානේ පළවෙනි කොටස හරිනු.
තුන්වෙනි ගානේ දෙවැනි කොටස y සමාන mx ආකාරයේ ත්‍රිදේක ප්‍රස්ථාරයේ දී ඇති විට y අක්ෂයේ මත y අක්ෂයේ මත සමමිතිය භාවිතයෙන් y සමාන ඍණ mx ප්‍රස්ථාර නිර්මාණය කළ හැකි. ඒ කතාව බලමු මොකද්ද. ඔයාලා මේසින් මඩෝමෙන් අඳින්න පුළුවන් ප්‍රස්ථාරයක් තමයි y සමාන x ප්‍රස්ථාර. y ඛණ්ඩාංක x ඛණ්ඩාංක සමානයි නේද? ලක්ෂ කීපයකට ලකුණු කරලා නේද අපේ ඉන්නන්න. වග්වක් හදන්න ඕනේ x ඛණ්ඩාංකය සමානයි y ඛණ්ඩාංකය නම් බිංදුවේ බිංදුව 1 1 2 2 අරි දෙකේ ඍණයක වා සමානයි කියලා කියන්නේ. නම් මේක y සමානයි x ප්‍රස්ථාර. බලන්න ඊළඟ y සමානයි ඍණයක ප්‍රස්ථාරයෙන් දු. මොකක්ද දෙන්නේ? x n වට ඍණයක දැම්මොත් ත්‍රිදේකිය ධනයි කියන්නේ. ඍණ දෙක දැම්මොත් ත්‍රිලක්ෂණ ලක්ෂණ එතනත් ධනාගයක් වෙනවා. මෙතන බිංදුවේ බිංදුව කොහොමද වෙනවා? ධනයක දැම්මොත් ත්‍රිණයකේ y වෙනකොට ධන දෙක ආදේශ කරොත් sorry x වෙනකොට ධන දෙක ආදේශ කරොත් මේ විදිහට එන්නේ y සමානයි ඍණ x වෙනකොට ධන දෙක ආදේශ කරන්නේ. ඒ උත්තරේ මොකක්ද එන්නේ? ඍණ දෙකයි. බලන්න මේ ප්‍රශ්න. මේක y සමානයි ඍණ x ප්‍රස්ථාර. එහෙනම් පේනවාට මෙන්න මේක සම්මිති කක්ෂයක් මේ ප්‍රස්ථාර දෙක අතරට ආවා. එහෙනම් y අක්ෂය සමමිති කක්ෂයක් වෙන විදිහට පවතිනවලු y සමානයි mx ගේයි මෙතන y සමාන 1 x කියන එක y සමාන mx තමයි. m වෙනුවට තියෙන එක උදාහරණයක් මේ ගත්තේ මේක m වෙනුවට ඍණ එක. ආන් එතකොට මේකත් y සමාන mx තමයි. හැබැයි මොකක්ද වෙලා තියෙන්නේ? මේක 1 x මේක මොකක්ද? ඍණ 1යි. එහෙනම් y අක්ෂයේ සම්මිති කක්ෂයක් වෙනවා y සමානයි x සහ y සමානයි ඍණ x. y සමානයි 2 x සහ y සමානයි ඍණ 2 x. ඔය වගේ m ලගය මේ විදිහට ධනාගය සහ ඍණාගය සැලකිලිමත් ගත්තොත් y අක්ෂයේ සම්මිති කක්ෂයක් වෙනවා. එහෙනම් මේවා හොඳට හිතලා බලලා උත්තර දෙන්න තියෙන ඒවා. දැන් දෙවැනි එකත් මොකද කියන්නේ? හරි. දෙවැනි එකත් හරි. බලන්න ඊළඟට මූල අක්ෂය හරහා ගමන් කරන සරල රේඛාවක මූල අක්ෂය හැර ඒ මත පීටි වෙනත් ලක්ෂයක y ඛණ්ඩාංක x ඛණ්ඩාංක අතර අනුපාතයේ අනුක්‍රමණය වේ. ඇත්තද බලමු. අපි පරීක්ෂා කරලා බලන්න ඕනේ y සමානයි 2 x ප්‍රස්ථාරය බලමු මූල අක්ෂය හරහා යන එකක් මේ. උඩට බලන්න එක ලක්ෂයක් බිංදුවේ බිංදුව. එකේ නම් දෙක දෙන්න ඕනේ. x සමාන 1 ආදේශ කරොත් මේ y සමානයි 2වරක් 1 y සමාන 2වරක් 2යි x සමාන 1 දී y 2යි 1 දී 2. ඔන්න ඒ වගේ ප්‍රස්ථාරයක් මම ඇන්දේ. බලන්න මේකේ එක ලක්ෂයක් මූල ලක්ෂය නොවන වෙනත් ලක්ෂයක් තමයි 1 දී 2. දැන්ුනේ බලන්න මේකේ අනුක්‍රමණය y සමාන mx ආකාරයේ තියෙන නිසා අනුක්‍රමණය අපි දන්නවා m වලාගේ 2යි. බලන්න y ඛණ්ඩාංක x ඛණ්ඩාංකයේ කිව්වද දෙකෙන් මෙතන මේ දෙක. එහෙනම් මූල ලක්ෂය හරහා ගමන් කරන ප්‍රස්ථාරයක මූල ලක්ෂය නොවන වෙනත් ඕනම ලක්ෂයක y ඛණ්ඩාංක x ඛණ්ඩාංකයෙන් බෙදුවා වෙන උත්තරේ මොකෙට සමාන වෙනවද? අනුක්‍රමණයට සමානයි. හරි. එහෙනම් ඒකත් හරි. ඒකත් හරි. අන්තිම එකට අන්තිම එක බලමු. දෙකයි y දන 3 x සමානයි බිංදුව. මෙන්න මේ ප්‍රස්ථාරය. ඍණ දෙකේ 3 මේ ප්‍රස්ථාරයේ මත තියෙනවා. මේ ප්‍රස්ථාරයේ මත මේ ලක්ෂය තියෙනවා පුතේ x ඛණ්ඩාංකය ඍණ 2යි y ඛණ්ඩාංකයට 3යි ආදේශ කරපුවා උත්තරේ බිඳුවක් වෙන්න ඕනේ. මේකට ගැළපෙන්න ඕනේ. සමීකරණය අපි එකට කියන්නේ තෘප්ත කරන්න ඕනේ කියලා ගණිතයේ ඉදිරියට ගණන් දුන්නා.
आदेश कर बिंदु वाई के देख गुण क्रीम वाई बेन मोट आदेश कराने तुन दान तुन गुण क्रीम एक मोट आदेश कराने बिना देख समानाय बिंदु परंतु वेतना हायाय वेतन रिंग हायाय समानाय बिंदु एना बिंदु समानाय बिंदु है किला ए आलु मेलक से मे प्रस्तार मत पीत ना रिंग देख कमा दान तुन यान देखाई वाई दान तुनाई एक समानाय बिंदु मत पीत यदा प्रस्ताव रहना विचाराय निवागी प्रश्न वाले उत्तर लिया न रेला माध्यम उड़ा एक से आप तमा आधे उनको माप्या सर ताकत चाकरण नोडे के लोग खाली में तागरी थी मतलब इलाकर किये न वां देखा ही वाई में तूना एक समान है बिंदु मतलब नया किये न ऐसा तो बनो अरे मुकाबला लाख से रिंग देखे तूना भाई मैं बार न बेसाबी कर में देखा ही वाई रिंग तूना ही एक समान है बिंदु इना एक से नोटर रिंग देखा वाई में नोटर नाना तूना तादे से कर वाई में नोटर वाई का नाम क्या है तूना मुना किरी बा एक से नोटर रिंग देखा समान है यू बिंदु तुम्हारा देखा है रिंग लाख में जाना तुम्हारा देखा है ये दोनों समान है बिंदु इरान मेल अक्षे में प्रस्तारे मत दीपना देखा तो समान है इन्होंने समान लोगों ने निशान तो किया ने बिये नो है कि निशा में दोनों बिंदु का समान बिये नो है कि निशा मेल अक्षे में प्रस्तारे मत नोपी ही उत्तर ඊළඟ එක විතරක් වැරදීනේ දේශියම තේරෙනවා වයිසමාන mx ආකාරයේ ප්‍රස්ථාන සෑම විටම බිංදුවේ බිංදුව ලක්ෂය හරහා නොයයි කියලා තියෙනවා අපි දන්නවා වයිසමාන mx ආකාරයේවත් මුල් ලක්ෂය හරහා යයි හැම විටම යනවා මුල් ලක්ෂය එහෙනම් ඒක වැරදි දැන් මුදේ මේකට හරි වැරදි දාගෙන අභ්‍යාස ඉවර කර ගන්නවා එක නෙමෙයි වැඩේ මේ අදාළ දේවල් සටහන් කරගෙන හරි අඳා ගන්න තමයි හොඳ. හොඳයි මේ අන්තිම කොටස තමයි මේක තමයි ටිකක් අමාරු. ලක්ෂ පිටනවද නැද්ද කියන එක සටහන් කරගන්න පොඩි කාලයක් කරගන්න. තමයි වාරේ වාර විභාගය අනිවාර්යයෙන්ම තියෙනවා හරි එතකොට මධ්‍යම පළාතෙන් තමයි ප්‍රශ්න පත්‍ර දෙන්නේ 6 ඉඳලා 11ට ඊයේ තිබ්බා අපේ කලාප කාර්යාලයේ රැසීමක් ඒවි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය තමයි ප්‍රකාශ කරේ ඒ කියන්නේ වාර විභාගය අනිවාර්යයෙන් තියෙනවා කියන එක හැබැයි කවද්ද කියලා දිනේ කිව්වේ නැහැ මැඩම් ඉදිරියේ කියයි පළාතේ දැනුම් දුන්නාම ඒකට මධ්‍යම පළාතේ ළමයිට වාර විභාග ලියන්න වෙනවා පාඩම් එතකොට වාර විභාගයේ වාරයේ අවසාන දිනේ අර ජනවාරි සාමාන්‍ය පෙළ විභාගේ පටන් ගන්නකොට 35ද එහෙම හරි තීරණයක් තාම කිව්වේ නැහැ කොහොමත් මේ මාසේ 23 සතියක නිවාඩුවක් දෙනවා ඊට පෙර වාර විභාගයේ 35ද කියලා එහෙම දන්නේ නැහැ කොරුණා තමයි පාඩම් ටික ඉවර කරලා තියාගන්නේ කොහොදායි වාලත් ගෙදරටලා නිකන් ඉන්නපා මුල පළවෙනි පාඩමේ ඉඳලා දැනට ගෙදර විදියට සියලු පාඩම් ආය ආය බලන්න හැම විෂයකම නැත්තම් වාර විභාගයේ
අනිද්දා පටන් ගන්නවා කියලා සමාහට කිව්වොත් එහෙම දවස් තුනක් ඔක්කොම පාඩම් කර ගන්න බෑනේ. ඒක වාරක ඕකට සූදානම්ින් ඉන්න. හොඳයි. ඊළඟ සඳහා ඍණ 6 ඉඳලා ධන 6ට අගේ වගේ අරගෙන ප්‍රස්ථාර 1 2 3 එකම කණ්ඩායම්තලයක අඳින්න කියන. එතකොට මම ඉස්සරලා මේ බෝඩ් එකේ ඉඳ තියෙන විදිහට අගේ වගේ 3 හදන්නම්. ඊට පස්සේ බලමු ප්‍රස්ථාරය අඳින්න. y සමානයි 3 න් 1 x. අන්න ගන්න කියන්නේ x ඍණ 6යි. x වලට ඍණ 6 ගන්න කියනවා. x වලට ඍණ 6 ඉඳලා ධන 6. එහෙනම් x කණ්ඩායමේ ඍණ 6 ගේ 3 න් 1 x හොයා ගන්න ඕනේ ඒක තමයි y ට සමානයි. ගැටි පොන්ට කරත් කරලුවක් නැතිලෙන් දැන් මේ වට ටිකක් පුරුවන් නිසා 3 3 එක 6 3 2 2යි ධන ගැට වෙනාගේ ඍණයෙන්නේ y සමානයි ඍණ 2යි. ඊළඟට x සමානයි ඍණ 3 දී 3 න් 1 කිරීම x වලට ඍණ 3. 3 3 එකයි 3 3 එකයි කැපෙනවා ධන ගැට වෙනාගේ ඍණ 3ක් sorry 4ක් 1යි. ඊළඟට x සමානයි बिंदुरा කාර්සි තලයක් ඇඳලා මේකේ ප්‍රස්ථාරය ඇඳලා ඊළඟ අභියෝග මොහදලා දින්නම් x කණ්ඩායමේට ධන 6ක් යනකම් ගන්න කියනවා. එක දෙක තුන හතර පහ 6 पोड़ी कार्मिक दोष है प्रस्तारे उन्हें काम करना ही मेरा काम मेरा बाकी दिन मकला तीन मिनट है
සම්පූර්ණ කරගන්න කරලා නැති අය उत्तर वायु सामान है देखा धना गया क्रीना गए उत्तरे का पुनः ऋण देवरा देखा था एक समान है ऋण तुम्हें वेदी तुम्हें देखा गुण की भी एक बिलोट ऋण तुम तुमने तुमने वैकाई तुमने तुमने वैकाई धना गया क्रीना गया ऋण देवरात्रि का देखा यार एक समान है बिंदु वेदी तुमने देखा गुण की भी एक बिलोट बिंदु बिंदु आयुष इधर बात एक समान है तुमने वेदी
සොලින් දෙක ගුණ කිරීම තුන දැන් ගොඩක් මේ තුනට තුන කැපෙනවා තුන තුන එකයි තුන තුන එකයි කියලා දෙවරක් දෙකයි එක සමානයි 6 වෙද්දී සොලින් දෙක ගුණ කිරීම 6 තුන තුන එක 6 තුන දෙකයි දෙවරක් දෙක 4 එනවා ලකුණු කරන්න ලක්ත ඍණ 6 ධන 4 සොරි ඍණ 6 ඍණ 4 ඍණ 6 ඍණ 4 ඊළඟට ඍණ 3 ඍණ 2 ධන 3 ධන 2 ධන 6 ධන 4 ඒ වයි සමානයි තුනින් පහු දෙකයි සම්පූර්ණ කරගන්න आदेश मित्र संख्या विषम बात कर आदेश आदेश उत्तरे अटको
लक्ष रूप याकर धनातर बिंदु बिंदु धन तुणातर उड़ा दिखर गांड वायसमान एक प्रस्ताव
වයිසබාල එක එක්සත් පෙර සභාවතර වයිගේ කරලා දෙන්න ඊළඟට කියනවා වයිසබාල එක ප්‍රස්තාර ඇඳ රේඛාව ඉහත ප්‍රස්තාර තුන ඡේදනය කරන ලක්ෂ තුනේ x ඛණ්ඩාංකය ලියා දාපන් x ඛණ්ඩාංකය විතරයි ගන්න මේ ලක්ෂේ නම් x ඛණ්ඩාංකය 3යි x ඛණ්ඩාංකය 3යි හරි අපි සමානාර ඛණ්ඩාංකවල විතරක් ලියමු එකක් තුන තුන්වෙනි කොටස උත්තරේ එකක් තුන මේ ලක්ෂේ x ඛණ්ඩාංකය බලන්න බලන්න x ඛණ්ඩාංකය හරියටම එකයි දෙකයි අතරට දාවේ කිය. එක් ඛණ්ඩාංක මේ ලක්ෂේ එක් ඛණ්ඩාංක. එකයි දෙකයි අතරට ඇවිල්ලා ඇත්තේ හරියටම හොයා ගන්න පුළුවන්. එකයි දෙකෙන් එකයි කියලා. මේ හරියද කියලා මේ සමීකරණය සාම කර ගන්න පුළුවන්. බලන්නකෝ y සමානයි 2x තියෙන්නේ. එක්ක y ඛණ්ඩාංක එකක් වෙද්දි එක් තමයි හොයා ගන්න. දැන් උත්තර දෙවීම තුන යටේ වුණේ යනවා උඩේ යට යනවා මතකද ආපාර දෙකෙන් දෙකෙන් තුනයි කියේ දෙකෙන් තුනයි කියන්නේ එකයි දෙකෙන් දෙක තමයි එහෙම හරිද කියලා සමීකරණය සාකච්ඡා කරගන්න පුළුවන් ඊළඟට මේ ලක්ෂේ ඛණ්ඩාංක බලන්න මොකද උත්තරේ ඔය ලක්ෂේ ඛණ්ඩාංක समीकरण दूर प्रमाण प्रमाण अभ्यास එහෙමයි ටිකක් අඩු වෙද කියලා හිතෙනවා හොඳයි ඉවරනම් ආයෙ දෙන්නක ඕකේ එක वायसमान वायसमानी ඍණ ලකුණ ඍණ ලකුණේ ධන ඒවරක් දෙකක් එනම් වගුවේ හිස්තල පුරව ගන්න පැකි x ඍණ තුනක් වෙන්නේ කුඩේ y දෙකයි කියේ ඒ විදිහම මේ සමානයි බිංදු ආවේශ කරා බිංදු ආවේශ කියේ y සමානයි ඍණ තුනෙන් දෙකයි x ආවේශ කරා එහෙනම් ඍණ තුනෙන් දෙකයි x කියලා ලියලා ඉන්නම්
ඊළඟ පේළියේදී ආදේශ කරොත් උත්තරේ බිංදුව බව ඔයාලට පැහැදිලි. උඹට මේක බිංදුවේ ගොඩ කරපුවා උත්තරේ බිංදුවනේ. ඒ නිසා ඊළඟ එක සමානයි හය වෙනකොට හය විතර y සමානයි ඍණ තුනෙන් දෙකයි එක කියන්නේ y සමානයි ඍණ තුනෙන් දෙකයි x තුනට 6යි තුන තුනේ එක 6 තුනේ දෙකයි y සමානයි ඍණ 4 එහෙනම් බලන්න වගුවේ ඉස්තැන් වලට එන්න ඕන ඍණ තුනේ ඉඳන් දෙකයි බිංදුවේ නම් බිංදුවයි ධන 6 නම් ඍණ 4යි වගුව සම්පූර්ණ කරේ නැති අය සම්පූර්ණ කරන්න ප්‍රස්ථාරය අමින්ද दान देख बिंदु बिंदु दान तुड़े ऋण देख दान हाये ऋण हाथ लाख पे आकार एक देखी वेले वही समान है ඍණ තුනෙන් දෙකයි x ප්‍රස්ථාරයෙන් නම් අරමුද යහනවා x සමානයි ඍණ දෙක වෙනකොට y වලාගේ x සමානයි ඍණ දෙක වෙනකොට y වලාගේ x සමානයි ඍණ දෙකේ ඉඳලා ප්‍රස්ථාරය හම්බෙන කා රේඛාවක් ඇඳලා ඊතර කියලා ශ්‍රේවයිද කීයද කියන්න තියෙන්නේ තමයි කම්දාන්කේ කීයද මේක පිරස් රේඛාවක් මේක පිරස් රේඛාවක් ඊතර විදි කෝණයක් හැදෙන්නේ බලන්න මේ කීයද प्रस्ताव මේ තුනේ තුනට යන නිසා මේවා කොටු තුනකින් ගන්න ගත්තනම් තුනක් ලැබි කොහමද මෙන්න මෙතන නිවැරදි උත්තරේ එන්න ඕනේ 1 3 1 කියලා මේ මේ පරතරය සමාන කෑම තුන කර බෙදුවොත් එක කෑමක් තමයි එන්න ඕනේ මම මේ රූල කියලා යා කරලා නැති නිසා තමයි ඊට වඩා ටිකක් වැඩි වෙන්නේ සමීකරණයෙන් එක හොයාගන්න පුළුවන් නේ ඍණ දෙක දැම්මොත් ඍණ ලකුණ ඍණ ලකුණ ධන වෙලා 3න් 4. 3න් 4 කියන්නේ මොකද 1යි 3න් ඉතින්. දැන් විනාඩියක් ඉතින් ඒක 1යි 3න් ඉතින්.
तुम्हें को सर उत्तर उत्तर इलाटा देखा धन देखा लक्ष्य इत प्रस्तार हेतु साहित पैदरी ऋण तुरे व्यक्ति धन तुरे उत्तर प्रस्तार उत्तर अभ्यास कथापूर्ण रेखावत लक्ष तुनक मूल लक्ष खंडा चौरागिन अनुपाते रेखा अनुक्रमण आकर संबंध प्रस्तार मत रेखा मत लक्ष तुनक मूल अकारिंग सरलाकारोने इतरो धन तरगान पूर्वंग वाई दान अनुपाते पदेकम देखे मेदम मेतन उत्तरे तुनाई मेतन उत्तरे देखा त्यांनी अनुपाते भाग्या देख මේ අන්ත ප්‍රස්තාරේ අනුක්‍රමණය බලන්න අන්ත ප්‍රස්තාරේ සමීකරණය ඍණ තුනෙන් දෙකයි ආ මේක අපර අනුපාතයේ භාගයක් විදිහට ප්‍රකාශ කරොත් ප්‍රස්තාරේ මොකක්ද ලැබෙන්නේ අනුක්‍රමණය ලැබෙනවා තවත් ඒ වගේ ලක්ෂ කීපයක්ම ගන්න පුළුවන් 3 7 3 ධන 3 ඍණ 2 එකලේ තියෙයි ඊළඟ අපි ලක්ෂයක් ගත්තොත් x 90යි x මේ ලක්ෂය ධන 3ක් වෙද්දී y ඍණ 2යි सॉरी
वायकांडांके ऋण देकाय वैकंडांकेशी දෙකෙන් මෙදුව 2 අනු 3 තුන ඒ අනු අනුපාතයේ භාගයක් විදිහට ලිව්වොත් 2 වෙදීව 3 3යි ඒ කියන්නේ 3 තුනෙන් 2යි අන්න අනුක්‍රමණය 3 තුනෙන් 2 වෙනවා මේක මේ තමයි අනුක්‍රමණය අතර සම්බන්ධය කියන දෙයි තව එකක් අමු y අනු x y කණ්ඩායමය අපි ලකුණු කරලා තියෙන්නේ 2ක් වෙදී x කණ්ඩායමක ඍණ 3යි මේක භාගයක් විදිහට 2 වෙදී ඍණ 3 ඒ කියන්නේ 3 3 2යි තවත් ලස්සයක් අමු y අනු x y කණ්ඩායමක ඍණ 2ක් වෙදී x කණ්ඩායමක 3යි එනම් භාගයක් විදිහට 3 2 වෙදී 3 කියන්නේ ඍණ 3 2යි अनुपात භාගයක් වෙන ප්‍රකාශ කරපුවා මේනම් මොකක් ලැබෙනවද ප්‍රස්තාරේ අනුක්‍රමණය ලැබෙනවා මම දැන් මේ යටි ලියන්න මේ විදිහට දිවෙ නැති අය y කණ්ඩායමය හා x කණ්ඩායමය අතර අනුපාතය y කණ්ඩායමය x කණ්ඩායමය අතර අනුපාතය භාගයක් ලෙස ප්‍රකාශ කළ විට භාගයක් ලෙස ප්‍රකාශ කළ විට ඒ ප්‍රස්ථාරයේ අනුක්‍රමණයට සමාන වේ. ඒ ප්‍රස්ථාරයේ අනුක්‍රමණයට සමාන වේ. ඔබට දෙවැනි අභ්‍යාසය අපි ඉවර කරගත්තේ තුන්වැනි අභ්‍යාසයේ අමාර්ග විතරක් අපි කතා කරමු බලමු තුන්වෙනි අභ්‍යාසය अनुक्रमणे अनुक्रमणे
बारह अंतिम
ගුණෙන් 2යි x ධන 2යි y සමානයි 6 ලෙස තිබුණේ. නැහොතේ මේකේ y ඉස්තර ගන්න ඕනේ. ඒක දෙකෙන් බෙදන්නත් වෙනවා. ඔක්කොටම කලින් මේ 3 ඉලක්කම කැපිලා යන y ඉස්තර ගන්න ලේසි නේම. මුළු සමීකරණයම 3 න් ගුණ කරගෙන යනවා. 2යි y 3 න් ගුණ කරනවා 6ක් 3. y ඉස්තර ගන්න ලේසි. එන අනුක්‍රමණය ඍණ 3 න් 1යි අන්තස්කන්ධය 3යි අනුක්‍රමණයට ඍණ උත්තරා වකෝම එක්සත්යේ ධනසා සමග මහා කෝණයක් කියලා කියන්නේ ධන උත්තරා වකෝම විතරයි කියන්නේ එක්සත්යේ ධනසා සමග හදන්නේ සුළු කෝණයක් කියලා හොඳයි සම්පූර්ණ කරගත්තද මේ වෙනකොට කීප දෙනෙක්ගේ ඩේටා ඉවර වෙලා මේ දෙකේ බිංදු වගේ ලක්ෂයක් y කැපෙන මොහොතේ තරක මේ බිංදුවේ ඍණ 3 වගේ ලක්ෂයක් එහෙනම් ප්‍රස්තාරයක සමීකරණයේ x ඛණ්ඩාංකයට බිංදු ආදේශ කරලා y කැපෙන තැන හොයාගත්ත හැකි y ඛණ්ඩාංකයට බිංදු ආදේශ කරලා x කැපෙන තැන හොයාගත්ත හැකි එකක් කරන්න ඉතුරු ටික ඔයාලගේ දරින් කරන්න දෙවෙනි ගානේ පළවෙනි කොටස මම කියලා දෙන්න සමීකරණයේ තියෙන y සමානයි 2යි x තර දුන්නු. හරි. එහෙනම් මේකේ පුතේ ඔන්න y අක්ෂයේ කැපෙන තැන නම් අපිට තීරණය කර හැකියි ධන 3 නිසා බිංදුවේ 3 දි කැපෙන්නේ කියලා. හරි ආදේශ කරලා ගන්නත් පුළුවන්. x අක්ෂයේ කැපෙන තැන හොයන්න y වෙනුවට කීයද දාන්න ඕනේ? බිංදුව ආදේශ කරන්න. හරි. එහෙනම් ඔන්න බලන්න අපි අගයක් දෙකම හොයමු. x සමානයි බිංදුව විට y සමානයි 2x යන තුරනේ තියෙන්නේ y සමාන x වෙනකොට බිංදුව දැම්මොත් දෙවරක් බිංදුව ධන 3 දෙවරක් බිංදුව ධන 3 y සමානයි බිංදුවයි 3යි 3යි ආපදේ බිංදුවක් මෙද්දි y 3යි එහෙනම් බිංදුවේ 3 න් තම y කැපෙන්නේ y කැපෙන තැන y කැපෙන ලක්ෂය සමානයි බිංදුවේ 3 ඊළඟට තමයි y වෙනුවට බිංදුව දාන x කැපෙන ලක්ෂය හොයන්න. හරි y සමානයි 2 x යන 3 y වෙනුවට බිංදුව දැම්ම බිංදුව සමානයි 2 x යන 3 දැන් මේ සරල සමීකරණයක්නේ ධන 3 මේ පැත්තට ගත්තා ඍණ 3 දෙපැත්තම දෙකෙන් බෙදුවා
ऋण तुन बेनी में देख समान आए ऋण इकाई देखे इकाई देखे चुराई किया ऐना आप देखे नहीं जान पड़वा और वाई समान आए बिंदु एक और एक कैपे ना प्लस से एक कैपे ना छेद नहीं वाला लास्ट से समान बिंदु एक ऋण इकाई देखे नहीं के ऋण इकाई देखे नहीं के वाई के उस तरह भी नहीं हुआ। जब मैं आपसे देने का पहले लास्ट दान दो नम प्रस्ताव रहे हैं। वो मना भी नहीं। पहले भी नहीं का पहला पुरुष करने बिंदु ये तुमने पे कार्तिक ताले आवश्यक प्रमाण जाते जाएंगे पाले नहीं के ना वाई के पैरों लास्ते बिंदु ही तुरंत बिंदु में ही लास्ते किलान लगा एक के पैरों लास्ते अंदर गाता रीना इकाई देखने के बिंदु होती है कामार में बिलास्ते देख वो लास्ते देखे आकर हुआ हम पालों एक ही प्रस्तार है चलो मेरी प्रश्न इतने उत्तर किया उत्तरे उत्तरे වෛතමානයි අනුක්‍රමණය වරක් එක්තරාන්ත කණ්ඩය ඍණ භාගයයි ඍණ 3 ඉරයිගේ අනුක්‍රමණය දෙකෙන් තුනේ අන්ත කණ්ඩ එකයි නම් සමීකරණය ඉන්නෝනේ වෛතමානයි දෙකෙන් තුනයි දන 1 ඉර අනුක්‍රමණය එකයි අන්ත කණ්ඩේ බිඳුවයි නම් වෛතමාන එකයි එක්තරාන බිඳුව කියන්නේ වෛතමානයි 1 කියන එක තමයි ඒ වගේ ඉරමගේ උන්නේ වගේ प्रस्ताव हाथे नहीं एक बार पहाड़ दाग पाया थी प्रस्तार और दर्दरान है सुनिए ए बी पी क्यू रेखा और सभी करने अब ये कब कता करूं मेरे तो पहाड़ तीनों ऊपर ही प्रयोजन का हूं මේ මේරේක ඔක්කොම සමාන්තරයි කියන්නේ x අක්ෂයේ ධනසාවතම හදන කෝණ සමානයි කියන්නේ. කෝණ සමානයි කියන්නේ මේ ඔක්කොම නැග්ම සමානයි. නැග්ම සමානයි කියන්නේ අනුක්‍රමණය සමානයි. මේ ප්‍රස්ථාරයේ y සමාන x කියන්නේ y සමාන 1යි. එහෙනම් මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය 1යි. එහෙනම් මේ දෙකේ අනුක්‍රමණය කීය වෙන්න ඕනේ? 1ම වෙන්න ඕනේ. හරි. මෙතන ලක්ෂය අඳුර ගන්න තියෙනවා බිංදු එන්න තුන කියලා. මෙතන ලක්ෂය අඳුර ගන්න පුළුවන් 1 2 කියලා. ඉතින් බිංදුවේ 2 කියලා. එහෙනම් උදේ මේ දෙකෙන් අනුක්‍රමන එකමයි. හැබැයි y කැපෙන තියෙන දෙකකින් අන්තක්ඛණ්ඩය දෙකයි. මේකේ අන්තක්ඛණ්ඩය ඍණ 3යි. එහෙනම් අහන AB ගේ සමීකරණය විදිහට
अनुक्रमणे सत्वन अंतःकरणे देहात्मन प्रत्यारे समीकरणे ये अनु ए बी के समीकरण है वेन्न ओने y समान है एकाई x धन देख नत्तम y समान x धन देख ඊට පස්සේ p q ගේ අනුක්‍රමණය කොහොමද තමයි සමාන්තර හින්දාන්තකරණේ y කැපලා තියෙන ඍණ තුනේ. එහෙනම් p q ගේ සමීකරණය වෙන්න ඕනේ y සමානයි 1x ඍණ 3. y සමානයි 1x ඍණ 3. දැන් මිශ්‍ර අභ්‍යාසයේ තියෙනවා මිශ්‍ර අභ්‍යාසය හරි වැරදි ලකුණු කරන්න තියෙන්නේ පළවෙනි එක සියලු m සලා y = mx දැල තිය ආකාරය සිද්දේක ප්‍රස්තාරය ප්‍රධාන අක්ෂයට සමාන්තර නොවන සරල රේඛාවක් ලැබි. ඒක හරි. y = n පොඩක් බලන්න සියලු m සඳහා බලන්න y = mx දැල තියෙන්නේ සියලු m සඳහා प्रधान अक्षय अक्षर समांतर सरल रेखा नोले भी बरंड एम में नोले बिंदु है हम उस वाई समान है आगे आपके ने वाई समान है पुनः वाली एक आपके इधर पर ने वाली एक आपके इधर पर एक साथ पे इधर समांतर भी ये नाम पालेनी के बाद देवनी के वाई समान एम में इधर सिंचाकार इस देख इतनी आगे मागी रेखा दिशा तीर्ण सी मगिन रेखा वंजस्य केंद्र लक्ष्य प्रकाशने एक एम एम धारणा मेयातर ऋण मेयातर निर्माण सी की अन्य वाय कैपेट लक्ष्य वाय वंजस्य कैपेट लक्ष्य वाय का अंग एक इलाट बलू वर्तमान हिमेश आकार देकर प्रस्ताव मूल लक्ष्य गमन करीबन सी बिंदु විය යුතුම නොවේ ඒක වැරදි C බිංදුව විය යුතුමයි මූල ලක්ෂය හරහා යන්න මොකද C බිංදුව වල විතරයි y ප්‍රමාණය mx ආකාරයේ වෙන්නේ එතකොටයි මූල ලක්ෂය හරහා යන්නේ ඒ නිසාමදී C බිංදුව යුතුම නොවේ කියන එක වැරදි ඊළඟ y සමාන mx ධන C එක y සමාන mx ධන C දෙක m එක සමානයි m දෙක නම් රේඛා දෙකින් එකට සමාන්තර වෙන්නේ මේ විදිහට ඉන්නේ අනුක්‍රමණ සමාන නම් රේඛා මොනවා වෙනවද සමාන්තර ඒක හරි ඊළඟ වයිසමාන mx කරන සී රේඛාවක m විශාලයි බිංදුවද p විශාලයි බිංදුව විතර පවන x අක්ෂයේ ඉහළින් y අක්ෂයේ ඡේදනය කරන සරල රේඛාවක් ලැබේ එතකොට නම් පමණක් කියලා තියෙනවා m වලගේ ධන උනත් ඍණ උනත් මේ m වලගේ ඍණ වෙලා මෙහෙම उपयोग कर ඔන්න මූල ලක්ෂය හරහා ගිහිල්ලා තියෙන අනුක්‍රමණය දෙකයි. එහෙනම් සමීකරණය පුතේ වෙන්න ඕන y සමානයි 2x. ඊළඟ දෙවෙනි ග්‍රාන්ට් එකෙන් අනුක්‍රමණය ඍණ 3යි මූල ලක්ෂය හරහා ගිහින් තියෙන්නේ. සමීකරණය y සමානයි ඍණ 3යි x. ඊළඟ අනුක්‍රමණය 2න් 3යි 4 කැපිලා තියෙන්නේ. එහෙනම් සමීකරණය y සමානයි 2න් 3යි x 4යි. ඊළඟ සමීකරණය කියන්නේ නම් निरूपण दसरा L එකට ගැලපෙන එක sorry L එක L එක L එක L එක කොයි තියෙන right L එක අන්තකන්නේ ධන එකක් වෙන එකක් වෙන්නේ නැහැ එහෙනම් ඒක දෙවෙනි එක y සමාන ඍණ 2x ධන එක ඊට පස්සේ L එක L2 හොයමු L2 L2 L2
आयल देखा अंतर करने ऋण तो ना पेने का पेन ना होने अंतर करने ऋण पाहक पेने का पेन ढूढ़ा इतना मुकाद साबित करने वाइस समाना है ऋण एक ऋण पाहक एल देखा ना जला पेन नहीं वाइस समाना है ऋण एक ऋण पाहक बराम दे इलाक टर एल देखा हाँ एल तू ना कोई सीन नहीं एल तू ना एल तू ना අන්තකරණය ධන තුනක් වෙන එකයි කියලා පෙන්නේ ඉල තුනට. එහෙනම් ධන තුනක් වෙන ප්‍රස්තාරයක් තියෙන වයිසමානයි ඍණ තුනයි ධන තුන. ඊළඟට එල් හතරට ගැලපෙන්න ඕනේ වයිසමාන ඉන්නේ ආකාරයක. එහෙනම් ගැලපෙන්න ඕනේ වයිසමානයි 3යි. ඊළඟට එල් පහ කියලා එකක් තියෙනවා. අන්තකරණය ඍණ හතරක් වෙන අනුක්‍රමණය තුනක් වෙන පළවෙනි එක ගැලපෙනවා. වයිසමානයි 3යි වෙන 4යි. සමානයි 10යි අපි කරන්නේ අනුක්‍රමණය දීලා කියලා විරතුණින් 4යි මේකේ y උත්තර කරලා බලමු එතකොට කොහොමද ඉන්නේ py මේ පැත්ත තියාගමු 4යි x අනිත් පැත්ත ඍණ 4යි ආයහා පැත්ත තියනවා 10යි මුළු එකම p ගෙන් දෙදාන යමු py p ගෙන් ඍණ 4යි x කියන එකත් p ගෙන් දන් 10යි කියන එකත් p ගෙන් එතකොට මේකේ කැටි යනවා y සමානයි ඍණ 4 බෙදීම p x දාන 10 බෙදීම p 10 බෙදීම p දැන් අනුක්‍රමණය මෙතනින් තියෙන්නේ එතන අගේ ඍණ තුනෙන් හතරයි එහෙනම් ඍණ 4 බෙදීම p සමානයි ඍණ තුනෙන් හතරයි පැහැදිලි තුනෙන් මෙතන ඍණ තුනෙන් හතර ඍණ තුනෙන් හතර තමයි සමාන හරස්පුරිත ඒ වගේ මුකුත් දාන්න නැතුව නිරීක්ෂණයෙන් පී සමානයි තුනයි කියලා දාන්න පුළුවන් හරස්පුරිත දැමු 3 4යි පී ඍණ 12යි දෙපැත්ත වල ගාන්තරෙන් බෙදලා පී 3 ගන්න පුළුවන් අන්තකණ්ඩය ලියන්න අන්තකණ්ඩය නම් පී 3 නම් මොකක්ද දෙන්න ඕනේ පී වෙනකොට 3 ආව 3 10යි අන්තකණ්ඩේ 3 10 කියන්නේ 3 3 1යි. ඉහත රේඛාව y අක්ෂයේ හමුවන ස්ථානයේ හරහා යන අනුක්‍රමණය ඍණ 2 වන සරල රේඛාවේ සමීකරණය. එහෙනම් අනුක්‍රමණය ඍණ 2 නම් y සමාන ඍණ 2යි ධන 3 3 1යි. ඇයි මේක y අක්ෂයේ හමුවන ලක්ෂය හරහා යනවා කියන්නේ ඒකෙත් අන්තකණ්ඩේ 3 3 1මයි. එහෙනම් සම්පූර්ණ කොටස උත්තරේ y සමානයි ඍණ 2යි x ධන 3 3 1. හොඳයි. ටිකක් කලිනම් කරලා අන්තිම ප්‍රශ්න ටික සාකච්ඡා කරේ ඊළඟ දවසේදී අපි පටන් ගමු ප්‍රස්තාර පාඩම ඉවරයි බීජී අසමානතා කරන්නත් ඕනේ පයිතගරස් සම්බන්ධය කරේ නැහැ සමහර ළමයි ඒක සමහර අය කරලා තියෙනවා මේ පයිතගරස් සම්බන්ධය කියන්නේ ලේසි පාඩමක් පැයින් වගේ ඉවර කරන්න පුළුවන් ලේසි පාඩමක් අපි එමනම් ඒකත් කරලා යන්නේ